මන් දැන් මෙතන හිටන් ඉන්නකොට කවුරු හරි මට ගහන්න එනවා. මම මොකද කරන්නේ? එක්කෝ යාට ආපුට පෙරලා පහර දෙන්න ඕනේ. එහෙම නැත්නම් පස්සවත් බලන්න නැතුව දුවන්න ඕනේ. මොකද්ද මම මේ දෙකෙන් තෝරගන්න ඕනේ පිළිතුර? ඒ ගැන අහන්න සුදුසු පුද්ගලයෙක් මාත් එක්ක ඉන්නවා. අපි හොයත් එක්ක කතා කරන්න. श्री लंका वूशु सम्मेलने सभापतिवर्या एवगेम दक्षिण आसिया वूशु सम्मेलने महालेखम वर्या एवगेम श्रीलंका वूशु सम्मेलने आरंभक महालेखम वर्या निहा वलावश निहा कुदेशिका मगे पलवेनी प्रश्न ओबतुमाट मुकद्दमे वूशु कियाने वूशु के लिए क्या है उद्देशिका सरल अर्थें गन्नो अनं दैट इज मार्शल आर्ट्स सटन कला वक्कीने का तमाई वूशु कीने के सरल तेरुना वूशु के लिए क्या है किने की आत्मा रक्षा वेनुवेन पाविच्छ कराने पुलवान तीने इताम होंदम सटन कला ये वक्कीम मिनिसाविसिन धनुत्व निर्माण या करने लाद विद्यात्मक सटन कला वटे तमाई वूशु के लिए वुशु आरंभ वेन्ने दनट औरदु हारदहासकट हो पंदहासकट खालिं चीने प्राग्गैतिहासिक मिनिसागे काले मे काले दी तमाय मिनिसु तमंगे आहार संदहा सतुन मरा गनीमेदी बाविता करन लद आयुध वल मूलिक लक्षण तमाय अद दियुनु वुशु क्रीडा वेतुले तियेन्ने एवगेम ओन खंडायम वदे वशेन जीवात्तेन कोट कम्युनिटी विद्यट जीवात्तेन कोट तवत् खंडायम समग अरगल किरुव मे अरगल वरदी ओंट सटन करन्नट सटन क्रम अवश्य उना ओन ए सटन क्रम संदहा हेल्ल तोमर गल मे सियलु देवल पाविच्च करा खडुव मे सियलु देवल पाविच्च करा मे वगे क्रमिक विकासयक् तमयि चीने अतुले सिद्ध वेन्ने ए विद्यट निर्माणे वेच्च सटन कलावट तमयि ඌෂු කියලා සමස්තයක් විදියට කියන්නේ මානෙල් මහත්මයා ඔබතුමා ශ්‍රී ලංකාවේ ඌෂු ක්‍රීඩා වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ මහත් මෙහෙවරක් කරපු පුද්ගලෙක් අපිට කියන්නකෝ කොහොමද ශ්‍රී ලංකාවට ඌෂු ක්‍රීඩාවේ පැමිණීම සිදු වෙන්නේ කියලා අත් වශයෙන්ම ශ්‍රී ලංකාවට ඌෂු ක්‍රීඩා වෙන්නේ විධිමත් ක්‍රමයකට නෙමෙයි ශ්‍රී ලංකාවට ඌෂු ක්‍රීඩා වෙන්නේ බෲස් ලීගේ චිත්‍රපට හරහා वूशु क्रीडावट अत वशेम एक मेक चाइनीज कुंफु कीला हरिद ए चाइनीज कुंफु चित्रपट हरहा अतिवेन उन्मादेक तमाइ लंकावे वूशु चाइनीज कुंफु कीनेक लंकावे आरंभवे मेक आरंभकरपु निश्चित विविध पुद्गलो मे क्रीडावे तिबुन मे सटन कलावे तिबुन जनप्रियत्वे तमंट अरगनी सदा ओन चाइनीज कुंफू की भावितकला अतवाशेन मध्यंग अद पाविच करना मे मम अपटंगत्ता रे अपटंगत्ता मे अपटंगत्ता के लिए मे का मैं अरेद मे चाइनीज कुंफू की निवरदी आकार लंकावटा विने एक निशा एकदम नमसी असू दशके मुलदितमय मे कतंदर सिद्धवेन्न इतकोट अभी मे क्रीडावट संबंधवेन्नी मे निवरदीव तिबुन चाइनीज कुंफू एक निमे अर तिबुन चाइनीज कुंफू वाले अभी संबंध विनो नमोत् एक निवरदी चीन वूशूद की अभी धनगन हिटीन मेन मे काले तमाइ मट उमना व्यति मे पीली बंद होयल बेली मक रो नमस असू देखे असू तूने वितरवागे काले इतकोट मेक संदा मम चीन तानापति कार्यालय तेना मे काले चीन तानापति कार्यालय निलदारी किन्न सांस्कृति कांशे प्रधान यु गोति के महात्म ओट गिहिल मम की मुकद मम एक पुअपत्ता सेवेकर ओट गिहिल मम की अपट चीन वूशु
ඉගෙන ගන්න උදව් කරන්න කියලා. ඒ කාලේ චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවය මොන වගේද? චීන සහ රජ ශ්‍රී ලංකාව අතර ඩිප්ලොමැටික් සම්බන්ධකම් තිබුණා. නමුත් ක්‍රීඩා සම්බන්ධකම් මේ තරම් දියුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් මේක නිසා යූගෝති මහත්මයා ඉතාමත්ම කැමති වෙනවා. ඔහු එනවා අපේ අපි කරන පුහුණුවීම් බලන්න. ඇවිල්ලා පුහුණුවීම් බලලා ඔහුම කියනවා මේ නිවැරදි චීන කුංෆු හරි නිවැරදි චීන වූෂු හරි නෙවෙයි කියලා. ඒක නිසා අපි ඔහුට කියනවා කරුණා කරලා අපට උදව් කරන්න මේ චීන වූෂු ලංකාවේ හරියට පටන් ගන්න කියලා. මොකද මේ කාලේ අපිට ඉතා දැවැන්ත සංවිධානයක් තිබුණා. මේ සංවිධානයේ මාත් එක්ක හිටියා නයනානන්ද එදිරිසිංහ. ඒ වගේම ජානක ප්‍රනාන්දු වගේ කණ්ඩායම 1987 දී වගේ ලංකාවට එවකට තිබුණ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් පටන් ගන්නවා චීනයේ හුබෙයි පළාතේ හුවන්ෂි කියන නගරේ කණ්ඩායමක් එක්ක පටන් ගන්නවා චීන මහවැලි ට්‍රැඩිෂනල් මෙඩිකල් සෙන්ටර් කියලා. මේ මෙඩිකල් සෙන්ටර් එකට චීන වෛද්‍යවරයෙක් පැමිණෙනවා. ඔහුගේ නම යන් ජින් ලින්. මේ යන් ජින් ලින් කියන්නේ චීනයේ ජාතික වුෂු තරගාවලියේ බ්‍රොන්ස් මෙඩල් දිනපු මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහු චීන තානාපති කාර්යාලයේ මේක දැනගත්තාම චීන තානාපති කාර්යාලයෙන් මට කතා කරන යූගෝති මහත්මයා මේම චීන වුෂු ක්‍රීඩකයෙක් ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා හම්බ වෙන්න කියලා. ඒක තමයි අපේ පළවෙනි හමුවීම චීන වුෂු ගුරුවරේ. ඔහුගේ යටතේ තමයි මමත් නයනානන්ද දෙදිරිසිංහ ඇතුළු කණ්ඩායමත් චීන වුෂු හදාරන්නට පටන් ගන්න. එතන තමයි නිවැරදි චීන වුෂු ලංකාවේ අය ඉගෙන ගන්න පටන් ගන්න. ඔතුමයි පළවෙනි කණ්ඩායමේ මම එතන හිටපු නායකයෙක්. මමත් නයනානන්ද එදිරිසිංහත් ජානක ප්‍රනාන්දුත් තමයි මේ වැඩේ පටන් ගන්න. ඔබතුමා වූෂු ක්‍රීඩාවේ මේ වන විට ජාත්‍යන්තර විනිසුරුවරයෙක් තරඟ තීරකවරයෙක් වශයෙන් කටයුතු කරනයි වගේම අන්තර්ජාතික වූෂු සම්මේලනයේ වගේම ආසියාතික වූෂු සම්මේලනයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක්. ඇත්තටම මේ ලංකාවේ වූෂු ක්‍රීඩාව මේ වන විට මොන වගේ තැනකද තිබෙන්නේ? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම හරි ආඩම්බරයි කියන්න මම අපිට ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය ලංකාවේ හදන්න. ඒ හදලා අපිට තව අවුරුදු ගාණක් ගියා. 1993 තමයි අපි හැදුවේ. 2000 වෙනකන් අපිට කිසිම අවස්ථාවක් තිබුණ නැහැ ජාත්‍යන්තර තරඟවලට නිල වශයෙන් සහභාගී වෙන්න. ඇත්ත වශයෙන්ම එතන යම් යම් දේශපාලන ප්‍රශ්න තිබුණා. ඒක නිසා අපි කණ්ඩායමක් විදිහට රටක් විදිහට අපිට ජාත්‍යන්තර තරඟ නියෝජනය කිරීමේ අවස්ථාවක් තිබුණ නැහැ. ඒ නිසා මට ඉතා විශාල අරගලයක් කරන්න සිද්ධ වුණා. මේ අවස්ථාව ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න. අපි ජාතික තරඟ තියෙනවා. තරඟවල ඉන්න ක්‍රීඩකයින්ට අන්තර්ජාතික තරඟවලට යන්න අවස්ථාවක් නැහැ. මේක නිසා මම ලොකු අරගලයක් කරලා ඒ තිබුණ සම්මේලනේ පෙරලලා දාලා අපි අලුතෙන් සම්මේලනේ හැදුවා. ඒ හදපු වෙලාවෙ තමයි 2006 අවුරුද්දේ තමයි අපි ලංකාවේ පළවෙනි වතාවට ජාත්‍යන්තර තරඟයක් නියෝජනය කරේ. ඒ 2006 අවුරුද්දේ නේපාලයේ කත්මන්ඩු නුවර තිබුණ පළවෙනි දකුණු ආසියානු වුෂු තරඟාවලිය. මේ කාලය අතරතුර 2006 සිට 2020 කියන කාලය අතරතුර අපි දකුණු ආසියානු තරඟ ඒ වගේම ආසියානු තරඟ ලෝක වුෂු ශූරතා තරඟ සඳා ලෝක කුසලාන තරඟ ලෝක සාම්ප්‍රදායික වුෂු ශූරතා තරඟ ලෝක කුංෆු ශූරතා තරඟ ඒ වගේම ආසියානු සඳා තරඟ මේ හැම තරගාවලියකදීම මෙඩල් එකක් දිනලා තියෙනවා. අද ලංකාව කියලා කියන්නේ වූෂු ශේත්‍රයේ ලෝකයේ පිළිගත් රටක්. ඒ වගේම තව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මීට කලින් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලංකාවේ ක්‍රීඩා සියල්ල වර්ගීකරණය කරා. ABC කියලා මේකේ පදනම උනේ අන්තර්ජාතික තරඟවලදී නිල තරඟවලදී මෙඩල් දිනන ප්‍රයොරිටි එකට අනුව තමයි. මේ අනුව ඒ ක්‍රීඩාවට ඒ අංශයට ඇතුළත් උනේ ක්‍රීඩා 8ක් හෝ 10ක් මට මතක විදියට. මේ සඳහා තිබුණේ ක්‍රිකට්, ඇත්ලටික් ඒ වගේ ක්‍රීඩාවන් තිබුණේ. මේ සඳහා ඇතුළත් වෙච්ච එකම සටන් කලා ක්‍රීඩාව වුෂු විතරයි. ඒ කියන්නේ අපි ඒ ග්‍රේඩ් වලට අපේ ක්‍රීඩාව අරන් ඇවිල්ලා තියෙනවා. අදත් ලංකාව අන්තර්ජාතික ශාස්ත්‍රයේ ඉතා හොඳ ජයග්‍රහණ ලබමින් තියෙනවා. ඒක නිසා මම ඉතාම ආඩම්බරෙන් කියන්න කැමතියි. අපි මේ ක්‍රීඩාව අපිට ගේන්න පුළුවන් ඉහළම තැනට නෙමෙයි
ඒ ආසන්නයට ගෙනවිලා තියෙනවා අපිට තව පහසුකම් හම්බ වෙනවා නම් අපි මේ ක්‍රීඩාව මීට වඩා උඩට ගෙනියන්න ඔබතුමා කිව්වා දැන් ක්‍රීඩාව වුෂු ක්‍රීඩාව ඉහළම තැනකට ගෙනෙලා තියෙනවා ලංකාව තුල කියලා ඕනම කෙනෙක්ට මේ ක්‍රීඩාවට ප්‍රවේශ වෙන්න පුළුවන් ද වුෂු ක්‍රීඩාව කිසි ගැටලුවක් නැහැ ඕනම කෙනෙකුට ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ වයස අවුරුදු 5 දී 6 දී ක්‍රීඩාව ආරම්භ කරන්න පුළුවන් ඒ වගේම මේක අවුරුදු 100 දී අවුරුදු 5 සිට අවුරුදු 95 දක්වා එහෙම නැත්නම් අවුරුදු 105 දක්වා කෙනෙකුට උනත් මේ ක්‍රීඩාව කරගෙන යෑමේ කිසි ගැටලුවක් නැහැ හරිද මොකද මේ ක්‍රීඩාව තායිජී චුවන් වගේ ඉසව් ඔබ සමාජලාවට චීනයේට ගිහිල්ලා තියෙනවා නම් චීනයේ උදේට දැක්කොත් පාක් එකක එහෙම නැත්නම් ඉඩ තියෙන පාරක වයසක අය හැම වෙලාවෙම තමන්ගේ ශාරීරික අභ්‍යාස perform කරනවා මේ perform කරන්නේ හුඟක් වෙලාවට වූෂු ඒක නිසා වයස් ප්‍රභේදයක් වූෂු වල නැහැ හැත්ත වශයෙන්ම ඔබ වූෂු කරනවා නම් ඔබගේ ජීවත් වෙන ආයු කාලය වැඩි වෙන විතර බව විතරයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ඔබ වගේ රූමත් කෙනෙකුට රූමත් බවත් පවත්වාගෙන යන්න පුළුවන්. වූෂු දිගටම ප්‍රැක්ටිස් කරනවා. දැන් මානි මහත්මයා වූෂු ක්‍රීඩාවේ නිජබිම කියන්නේ චීනයට. ඉතින් චීනෙන් ලංකාවේ වූෂු ක්‍රීඩාව උන්නතිය වෙනුවෙන්, කියන්නේ ඔබතුමාලා මේ ගෙන යන කාර්යය වෙනුවෙන් මොන වගේ සහයෝගයක්ද ඔවුන්ගෙන් ලැබෙන්නේ? චීන රජය පැත්තේ. මූලික වශයෙන්ම නම් කියන්න ඕන චීන තානාපති කාර්යාලය ලංකාවේ තියෙන චීන තානාපති කාර්යාලය විසින් තමයි අපට මූලිකම උදව්ව කරේ සහයෝගය දුන්නේ හොඳ චීන තාක් වූෂු පිළිබඳව තාක්ෂණය දන්න වූෂු උපදේශකවරුන් අපට හොයලා දීලා. ඒක තමයි පළවෙනිම උදව්ව. අත වශයෙන්ම ස්තුතිවන්ත වෙන ඕන චීන තානාපති කාර්යාලයේ තානාපතිතුමන්ට ඒ වගේම සංස්කෘතික අංශයේ හිටපු සියලුම නිලධාරීන්ට. ඔවුන් හැම කෙනෙක්ම ශ්‍රී ලංකා වූෂු සම්මේලනයත් මාත් සමග ඉතා ළඟ සමීප තාවයක් තිබුණා. ඔවුන් ඉතා විශාල වශයෙන් අපට උදව් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් දැන් මෑත කාලෙක ඉඳලා ඔවුන් මුල්්‍යමය වශයෙන් පවා අපට උදව් කරන තැනට අවිල්ල තියෙනවා. ලොකු වශයෙන් නෙමෙයි මං හිතනවා තව ඉදිරියේදී ඔවුන්ට උදව් කරන්න පුළුවන් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. ලංකාවේ චීන වූෂු සඳහාම වෙනම සෙන්ටර් එකක් හදන්න වෙනම ක්‍රීඩාගාරයක් හදන්න ඒ සඳහා මං චීන තානාපති කාර්යාලයේ උදව් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි සම්බන්ධතා ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ සම්බන්ධතා පවත්වන ජාත්‍යන්තර ආයතන තමයි ආසියාතික වුෂු සම්මේලනය සහ අන්තර්ජාතික වුෂු සම්මේලනය. ඔවුන් තමයි ආසියාවේ වුෂු ක්‍රීඩාව පාලනය කරන්නේ සහ ලෝකයේ වුෂු ක්‍රීඩාව පාලනය කරන්නේ. ඒකට අපි මේ සංගම් දෙක සමගම ඉතාම ළඟ මිත්‍ර සම්බන්ධතා පවත්වනවා. ආසියාතික සංගමය විසින් අපිට ඔවුන්ගේ තාක්ෂණික සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ වගේම පසුගිය කොවිඩ් පසංගතය ආපු වෙලාවෙත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුඛාවරණ ඇතුළු සෞඛ්‍ය ආම්පන්න පවා එවන්නට ඔවුන් මිත්‍රශීලී වුණා. ඒ වගේම අන්තර්ජාතික වුෂු සම්මේලනයෙන් තමයි අපට ඉතා විශාල වශයෙන් තාක්ෂණික සහ උපකරණ වශයෙන් සහයෝගය ලැබෙන්නේ. මුලින්ම කියන්න ඕන ඔවුන් අපට කීප වතාවක්ම අපි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලංකාවේ පවත්වන වෙලාවෙදිත් ඊට පසුවත් ඔවුන් තාක්ෂණික වශයෙන් බීජිං ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ ෂැන්හායි ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වුහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වූෂු පිළිබඳ මහාචාර්යවරු රැසක් ලංකාවට එවලා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ තාක්ෂණය ලබා දුන්නා. ඒ වගේම 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පවත්වන වෙලාවේ ඔවුන් අපට සඳහා ක්‍රීඩාව සඳහා පාවිච්චි කරන ලේයිතයි ප්ලැට්ෆෝම් එකත් තාවුළු සඳහා භාවිතා කරන කාපට් එකත් අපට නොමිලේ ලබා දුන්නා. ඒ වගේම තව වශයෙන් කියන්න ඕන චීන වූෂු සංගමය චයිනීස් වූෂු ඇසෝසියේෂන් ඒගොල්ලනුත් මේ මෑතදිත් ඔවුන් අපට රුපියල් මිලියන 4කට අධික ක්‍රීඩා භාණ්ඩ තාවුළු ක්‍රීඩා භාණ්ඩ අපිට එව්වා. අපි ඒ සියලුම ක්‍රීඩා භාණ්ඩ අපේ සම්මේලනයේ සමාජික සංගම් 60කට ආසන්න ක්‍රියාකාරී සංගම් වලට අපි නොමිලේ බෙදා දුන්නා. ඒ වගේම ඊට ටික කාලයකට කලින් වසර දෙකකට වගේ කලින් මහාචාර්යවරු 5 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් එවලා ලංකාවේ වූෂු ක්‍රීඩාවට ඔවුන් උදව් කරා. ඒ වගේම තවත් කියන්න ඕන කාරණයක් තමයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මැතිතුමා චීනයේ ඔලිම්පික් කමිටුවෙන් කරපු ඉල්ලීමකට අනුව ඔවුන් අන්තර්ජාතික වුෂු සම්මේලනය හරහා අපට පහුගිය කාලේ පහුගිය නොවැම්බර් මාසේ ඉඳලා මාස 6ක කාලයක් සඳහා ඉතා විශිෂ්ට ගණයේ වුෂු උපදේශකවරයෙක් මහාචාර්ය නීජියංගු කියලා ලංකාවට එවලා ඔහු මාස 6ක් ලංකාවේ හිටියා. ඔහු අපේ ජාතික කණ්ඩායම පුහුණු කරා වගේම ඔහු අපිට ඉතාම හොඳ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පුහුණු කරලා දුන්නා.
ඉතින් මේ වගේ තාක්ෂණික සහ උපකරණ වලින් අපට උන් උදව් කරලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේක මදි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංකාවේ ක්‍රීඩා ගාරයක් වූෂු වෙනුවෙන්ම කැප වූ ක්‍රීඩා ගාරයක් ආරම්භ කරන්න. ඉතින් මම හිතනවා අන්තර්ජාතික වූෂු සම්මේලනයත් ආසියාතික වූෂු සම්මේලනයත් චීන වූෂු සම්මේලනයත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත් අපට මේ කාර්යය සඳහා උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මානෙල් මහත්මයා චීනෙට නිතරම යනවා එනවා. චීනෙත් එක්ක සහයෝගීත්වයෙන් කටයුතු කරනවා. චීනෙත් සමග සම්බන්ධතා පවත්වනවා. ඔබතුමාට ඇත්තටම දැනෙන හැඟෙන විදිහට චීනය ගැන මොන වගේ හැඟීමක් තිබෙන්නේ? මම චීනයත් සමග සම්බන්ධකම් පවත්වන්නේ චීන වූෂු නිසා. ඒක නිසා මම බොහෝ දුරට චීනයේ සම්බන්ධතා පවත්වන්නේ වූෂු ශිල්පීන් සමග, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග, පරිපාලකයන් සමග ජාත්‍යන්තර වූෂු සම්මේලනයේ සහ චීන වූෂු සංගමේ නිලධාරීන් සමග. එහෙම නැත්නම් චීනේ ක්‍රීඩා විශ්වවිද්‍යාලවල බීජින් ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ හරි එහෙම නැත්නම් වෙනත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක ඉන්න වූෂු මහාචාර්යවරුන් සමග. ඔවුන් සමහරු මගේ සමකාලීන මිත්‍රයෝ, සමහරු මගේ ගුරුවරු, සමහරු මගේ ක්‍රීඩකයෝ. මේ වගේ විවිධ ශාස්ත්‍රවල චීනය ගැන මට පළවෙනියෙන්ම කියන්න තියෙන චීන ජාතිකෝ කියන්නේ මට මගේ හදවතට දැනෙන ඉතාම සුහද මිතුරෝ. ඔවුන් තරම් මිත්‍රත්වය ඉහලින් සලකන හදවතට දැනෙන මිත්‍රත්වයක් පවත්වන ජාතියක් මට කියන්න බෑ. ඔවුන් ඉතා හොඳ මිතුරන්. හරිද? ඉතින් අත වශයෙන්ම ඒක නිසා මට චීනයේදී මූලික වශයෙන්ම දැනෙන්නේ මිත්‍රත්වය. ඒ මිත්‍රත්වය තරම් වටින දෙයක් මට චීන ජාතිකු අතර නෑ. ඊළඟට මට චීනයේ ඉතා දැඩිව දැනෙන දේ තමයි වූෂු. වූෂු නිසා මම පුද්ගලයෙක් විදියට සංවර්ධනය වෙනවා වගේම මගේ රට එම ක්‍රීඩාවෙන් සංවර්ධනය කරා අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මගේ රටට යම්කිසි ආකාරයක ජාත්‍යන්තර ගෞරවයක් ලබා දෙන්නට මට මූලික වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මූලික වෙන්නට මට අවශ්‍ය මූලික පදනම දාලා දෙන්නේ චීනය. ඔබ ලංකාවේ වූෂු තරගාවලියකට ආවොත් ඔබ දකි අපි 9ට තරගේ පටන් ගන්නවා කියලා කිව්වොත් අපි 9යි 8යි 55ට මගේ විනිශ්චයකාරවරු ලෑස්ති, සියල්ල ලෑස්ති. අපි 9ට පටන් ගන්නවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. එක් වතාවක් ආමි යුද හමුදාවේ බ්‍රිගේඩිය ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ආවා අපේ ජාතික තරගාවලියට. අපි තරගාවලියේ 9ට පටන් ගන්නවා 11:00ට ඉවර කරනවා කියලා උදේ පිළිගැනීමේ උත්සවේ. හරියට 9ට පටන් ගත්තා. හරියට 11:00ට ඉවර කරා. ඔහුගේ මානෙල් මගේ ජීවිතේ පළවෙනි වතාවට සිවිල් සංවිධානයක් විසින් කරපු උත්සවයක් වෙලාවට පටන් අරගෙන වෙලාවට ඉවර කරා. මම ඒක ඉගෙන ගත්තේ චීන ජාතිකයෙන්. මේක ජාතියක් විදියට අපි චීනුන්ගෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. වෙලාවට වැඩ කිරීම. මගේ කාර්යාලේ ඊළඟට මගේ මම මෙතෙන්ට එන උනත් එනකොට ඕගොල්ලෝ මට කියලා තිබුණේ 10ට මම 10ට කලින් ඇවිල්ලා හිටියා. හරි? ඉතින් ඒ වගේ චීන ජාතිකයෙන් ගන්න ඕන දේවල් ඉතා. අනිත් එක ඔවුන්ගේ තාක්ෂණය. වූෂු විතරක් නෙමෙයි හැම ක්‍රීඩාවක් සඳහාම චීනෙන් අපි තාක්ෂණය. ඒ චීනේ ක්‍රීඩා සංස්කෘතිය අපි ලංකාවට ගේන්න ඕන. මම විශේෂයෙන් කියන්න කැමති නාමල් රාජපක්ෂ වගේ තරුණ ක්‍රීඩා මැතිවරයෙකුට, රටේ අනාගතය බාර ගන්න ඉන්න නායකයෙකුට මම කියන්න කැමති කරුණා කරලා චීනෙන් වූෂු ක්‍රීඩා විතරක් නෙමෙයි චීනේ තියෙන ක්‍රීඩා සංස්කෘතිය ලංකාවට අරන් එන්න. ඒක තමයි ඒ චීන ක්‍රීඩා සංස්කෘතිය ඇතුලේ අපට විශාල ජයග්‍රහණවලට යන්න පුළුවන්. ඔවුන් තමයි මට පළවෙනි ස්ටෙප් එකේ ඉඳලා වූෂු ක්‍රීඩාව උගන්වන්නේ. ඒ ඉගැන්වීම තන ඉඳලා අද මම දක්වා, අද මම ඉන්න අන්තර්ජාතික වූෂු සම්මේලනයේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් දක්වා, ආසියාතික වූෂු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ නිලධාරියෙක් දක්වා, ඒ වගේම ලෝකයේ හොඳම වූෂු විනිසුරුවරුන් කීප දෙනා එලීට් පැනල් එකේ ඉන්න වූෂු ඒ ශ්‍රේණියේ විනිසුරුවරයෙක් දක්වා වර්ධනය වීම දක්වා ඔවුන් මාව, ඔවුන් තමයි මාව වර්ධනය කරන්නේ. මගේ ගාව තිබුණ දක්ෂකම් ඔවුන් තමයි හොයලා ගන්න. ඒක නිසා චීනය කියලා කියන්නේ මට මගේ ජීවිතේ ඉතාම සුවිශේෂී මිත්‍රයෙක්, විශාල ජයග්‍රහණ අත්පත් කරගන්නට ඉතාම සුහදව සහයෝගය දීපු කෙනෙක්. ඒක නිසා චීනය පිළිබඳ මට තියෙන්නේ ඉතාම උණුසුම් හැඟීමක්. ළගම හැඟීමක්. ඉතාම උණුසුම් හැඟීමක්.
වූෂු ක්‍රීඩාව ගැන අපිත් සමගින් කතා කරන්න එකතු වුණු ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එතුමා ඇතුළු කණ්ඩායමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නත් වූෂු ක්‍රීඩාව ඉදිරියට අරන් යන්නත් එතුමාට ජය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක අපි හමු වෙමු.